සසංක නිවසේ සිට රුවන්ට ඇමතුමක් ගත්තේ අද සිදු වූ දේවල් දැනගන්නයි. ඔහුව කළමනාකරුවෙක් ලෙස පත්කිරීම නිසා රන්තරු කේක් ආයතනයේ අලුත් තත්ත්වයක් ඇතිවන බව සසංක දැනවුණා. රුවන්, මචං මං සසා, උඹ කොහෙද ඉන්නේ සසා? ඔතන ඉඳගෙන කෑ ගහන්න එපා බං. සොරි සොරි, තාම ටිකක් කරකවර අතෑරියා වගේ නැද්ද මචං? වැඩේ කොහොමද? සෑහෙන්න බරපතලයි. ඇයි, මෙතන ඉන්න උන්ගේ ගතමන්ට එකට වදිනවට ආස නෑනේ සසා. බංකර් හදාගෙන ඉන්නේ. මට ඉන්නේ අර කෙල්ල විතරයි. මටත් ඉන්නේ කෙල්ල විතරයි. සසංක කියද්දි රුවන් සිනාසුනේ නෑ. ඒ වගේ සිරියාවන්ත කෙල්ලෙක් මං දැකලා නෑ සසා. වන්දනාව ආරක්ෂා කරගනින් රුවන්. මගේ නංගි කියලා හිතලා ඒක කරනවා. උඹ බය වෙන්න එපා. උඹ නැති කාලේ මං උඹේ නංගිවත් රැක්කා. මං දන්නවා. අපි රැට කතා කරමු මොනවද අලුතින් කරන්න ඕනේ කියලා. උඹ අද හොඳ සිකියුරිටි රූම් එකකට කතා කරලා අලුත් සිකියුරිටි සර්විස් එකක් ගනි. තව කැමරා පහක් ඕඩර් කරපන්. දෙකක් ෆැක්ටරියට, එකක් ගේට් එකට, එකක් ෆැක්ටරි එක පිටිපස්සට, එකක් ඔෆිස් එකට. තේරුණාද? සසංක කියන උපදෙස් එකින් එක රුවන් පරිස්සමෙන් ලියාගත්තා. ඔහු මොනතරම් ලස්සනට මේවා කරන්න බලාපොරොත්තු වෙනවද කියලා රුවන් ඒ තුලින් දැනගත්තා. මං අදම කරනවා සසා. මේ දැන් කතා කරනවා. උඹ කාලා දෙන්නේ. එහෙම අහද්දී රුවන්ගේ පප්පු උණු වුණා. මේ තාත්තලා පුතාලගේ තියෙන මනුස්සකම එකයි. තාම නෑ සසා. ඉතින් බලපං, උඹ හරියට උදේට කෑවෙත් නෑ. කාලා ඉඳපං. දැන් කනවා සසා. කෙල්ල ලස්සනයි නේ මචං. සසංක ඇහුවේ පොඩි එකෙක් වගේ. හරි ලස්සනයි සසා. ඒත් ලස්සනටත් වඩා ඒ කෙල්ල හරි හොඳයි. උඹට ඒක දැනුණද? කතා කරපු පළවෙනි මොහොතෙම දැනුණා. කාලා හිටපන්. සසංක දුරකථනයේ තබා එහෙමම ඇඳේ මොහොතකට පෙරළුණා. ඔහුගේ හිත පුරා වන්දනාගේ රුව සමීපව රුවකින් නැඳුණා. ඔයා ළඟට අසංක වෙලා එනවාද සසංක වෙලා එනවාද කියලා මට හිතාගන්න බෑ වන්දනා. දෑස් පියාගෙන සසංක හිතුවා. සසංක ත්‍රිවිලරයෙන් බැස පාගමනින් බස් නැවතුම කරා ඇවිදගෙන ආවේය. ලස්සන වාහන ගෙදර තබාගෙන තමා බස්වලින් යන දුප්පත් කොල්ලෙක් බව පෙන්නමින් මේ කෙල්ලව රවට්ටන්නට සසංකට ඇත්තටම දුකය. එහෙත් දැනුම එයට ඇත්ත කිව නොහැක. පිරිසිදු දෙයක් වෙනුවෙන් බොරුවක් කිරීම පාපයක් නොවේ යැයි බුදුහාමුදුරෝ කියා ඇතැයි කවුදෝ කියූ කතාව සසංකට සිහිවිය. ඔහු බස් නැවතුමට මදක් එහා වූ ගස්හෙවනට වී උන්නේය. දෛවය මෙසේ තමාගේ ජීවිතයේ දුප්පත් පින්සලකින් අඳින මේ චිත්‍රයට ඔහු වාසා කළේය. ඇයට ඇත්තේ මේ කුරිරු කටුක සමාජ ගංගාවේ ගසාගෙන යන මලක් වැනි වූ ජීවිතයකි. තමාට ඇත්තේ ඒ ජීවිතය දෑතපොවා ගන්නට පමණි. මඩගොඩකින් මලක් ගත්තද ඒ මලේ මඩපාටක් නැත. මල මලමය. සසංකට හිතෙන්නේ එහෙමය. කෙල්ල ඇවිදගෙන එන්නේ ඇය ඇඳ උන් සාරියේ වට ප්‍රමාණයට සරිලන කෙටි අඩි තබමිනි. එහෙම එද්දී යුවතියකගේ උකුල ඕනාවට වඩා ගැස්සේ. ඔහු මේ සියල්ල දෙස ඈත සිට බලාගෙනය. ඇය ඈතදීම සිනාසුනාය. ඔහු ඒ තරම් ලස්සන හිනාවක් කෙදිනකවත් දැක නැත. හදවත පිරිසුදු නොවූ කෙනෙකුගේ සිනහව මේ තරම්ම ලස්සන නැත. බොහෝ කෙල්ලන් සිනාසෙද්දී විරිත්තනවා යැයි පෙනෙන්නේ ඒකය. කවුරු වෙනකල්ද බලන් ඉන්නේ? ඇය ඇසුවේ ඔහුට ලංවෙන්නට අඩි දෙකක් තුනක් තිබියදීය. මේ ඔහුට හදිසියේම බොරුවක් හදාගන්නට බැරි විය. හරි හරි, අපි දන්නවා. ඇවිත් ගොඩක් වෙලාද? ඔහුට මේ තරම් ලං වෙන්නේ ඇයි කියා ඇයට හිතෙන්නේ නැත. ටිකක් වෙලා. අද ටිකක් ඔෆිස් එකේ කලබල. ඒ නිසා තමා ටිකක් පරක්කු වුණේ. තරහද?
එහෙම අහන්නේ ඇයිද කියාවත් ඇය ඇයිගේ හදවතින් අහන්නේ නැත. ඇයි කලබල? මං පස්සේ කියන්නම්. කොයි පැත්තටද යන්නේ? ඔහු පාරේ දෙපැත්ත දෙස බැලුවේය. ඔයා කියන පැත්තකට යන්. එහෙනම් මං කියන පැත්තට යන්න එනවද? ෂුවර්. දෙන්නාම සිනාසුනේ සැහැල්ලුවෙනි. මහරගමට යන්න ඕනා කිව්වා නේද? ත්‍රීවිලර් එකක් අරගෙන මෙයන්. කෙල්ල ඔහු දෙස බලා රැව්වාය. සල්ලිකාරයෙක්ගේ පුතෙක් වගේ කතා කරන්නේ. මෙතන ඉඳලා යන්න රුපියල් 300ක්වත් යයි. ඔය ටිකනේ බස් එකේ යන්. ඔහුට දුක හිතුනේ කෙල්ලගේ දුප්පත්කම ගැන නොවේ. ජීවිතයේ ඇත්ත අවංකව හෙලි කරන අවංක පිරිසුදුකම ගැනය. බස්වල සෙනගත් එක්ක මංගාව සල්ලි ටිකක් තියෙනවා. අදට යන්. අදට විතරයි. සසංක ත්‍රීවිලරයක් නවත්තා ගත්තේය. ඔහු ඇය නගිනතුරු ඉඳ හිස පහත් කර ඇය ළඟින්ම වාඩි වූයේය. ඔහු ළඟින් ආ සුවඳ විලවුන් සුවඳ ඇගේ හිත මොහොතකට චංචල කළේය. හරි සුවඳයිනේ මංගාව. කමිසවල තවමත් එහෙ සිටියදී ගැල්ලූ විලවුන්වල සුවඳ ඇත. ඒවා හොඳම තත්වයේ විලවුන්ය. ඒ නිසා අවුරුද්දක් ඇන්දත් සුවඳ යන්නේ නැත. ඉස්සර ගාපු පර්ෆියුම් එක. ගර්ල් ෆ්‍රෙන්ඩ්ව හම්බෙන්න යනකොට ගෑවේ. කෙල්ලගේ හිතට සැකය. ඔහු සිනාසී බිම බලාගත්තේය. එහෙම කෙනෙක් හිටියා නම් හොඳයි කියලා දැන්නම් හිතෙනවා. ඇයියේ? එයට ඔහු පිළිතුරක් දුන්නේ නැත. ඇයද පිළිතුරක් බලාපොරොත්තු වූයේ නැත. ඇයි ඔෆිස් එකේ කලබල තිබ්බේ? අද අපේ සර් කාලෙකට පස්සේ ගොඩක් හොඳ වැඩක් කළා. මට නම් හරිම සතුටුයි. මේ කෙල්ල මෙසේ සතුටු වන්නේ ඇගේ හදවත පිරිසිදු නිසාය. ඇය හැර සියල්ලන්ට රුවන්ගේ පැමිණීම ප්‍රශ්නයකි. ඇය උදේ සිට සිදු වූ සියල්ල ඔහුට කීවේය. මන් රුවන් සර්ට ඔයා ගැනත් කිව්වා. අපි හෙට කතා කරමු හොඳේ? හා, අවංක දෙයකට උදව් කරමු අසංක. අද නැතත් කවදා හරි එතකොට අපිට හරියයි. මේ කතාවට මේ කෙල්ලට වඳින්න තරම් ආදරයක් භක්තියක් ඔහුට ඇතිවිය. අපි කොහොමත් මේ යන්නේ එකම පාරේ වන්දනා. සසංක සෑහෙන වෙලාවකට පසු කීවේය. ඒක මට ඔයාව දැක්ක දවසේම හිතුණා. ඇයි දන්නේ? මොනාද හිතුනේ? එකවරම ඔහු ඇසුවේය. වෙන දවසක කියන්න. ඒක නෙමේ, අපි අද නාහෙමනට ගිහින් අයිස් ෂර්බ්ස් බොමු. ඇය හුරතල් හඬින් අසද්දී ඔහු ඇස් ලොකු කරගෙන හිස වැනුවේය. මේ ජීවිතය මොනතරම් සුන්දරද? නාහෙමනේ අයිස් ෂර්බ්ස් රහද සසංක ඇසුවේය. දන්නේ. ඇය කීවේ උකුලේ තිබූ හෑන්ඩ් බෑගේ පටිය දඹරැගිල්ලේ ඔතා ගනිමිනි. හීන් රන් මුදුවක් පැළඳි ඒ සුරත ඇත්තටම ලස්සන යැයි ඔහුට සිතුනි. එහෙනම් කොහොමද අයිස් ෂර්බ්ස් ගැන දන්නේ? යාළුවෙක් තමා කිව්වේ. ඉතින් නාහෙවනට ගිහින් අයිස් ෂර්බ්ස් බොන්න හිතිබ්බේ. තනියම ගිහින් බොන්න බෑනේ. කෙල්ල කීවේ ඇස්පියන් බර කරගෙනය. විසිතුරු ලෝකයේ ගඳ ගහන දූවිල්ලෙන් අපිරිසිදු නොවූ නිර්මල බවක් ඇගේ දෑස්වල විය. හොඳ යාළුවේ හම්බ වෙනකල් උන්නේ. ඉතින් හම්බ වුණාද? එවරනම් ඒ දෑස් ලස්සනට ඔහු දෙසට යොමු විය. සසංකගේ හිත කිව නොහැකි ලෝභකමකින් පිරී ගියේය. මෙහෙම යද්දී හිතට එන දේවල් මෙහෙමම කියාගන්නට තිබ්බා නම් හොඳය. එහෙම වූවා නම් පපුවට මේ තරම් වදයක් නැත. එහෙත් මේ කරන රැවටීම ගැන සසංකට බයයි. ඇයි අසංක? ඔහුගේ මූණේ වූ වෙනස දැක වන්දනා ඇසුවාය. නෑ, ඔයාගේ අප්පච්චීව බලන්න ආසයි. මට ඉන්නේ හරි අහිංසක දුප්පත් අප්පච්චි කෙනෙක්. මේ ලෝකේ ඉන්න අහිංසකම මනුස්සයා මගේ අප්පච්චි කියලයි මට හිතෙන්නේ. එහෙම කියද්දී ඇගේ දැස් තෙමී ගොස් තිබිනි. අප්පච්චිත් හරි ආසාවෙන් ඉන්නේ ඔයා වඳුන ගන්න. මට බැන බැන හිටියේ යාළුවෙකුවත් ගෙදරට එක්කන් එන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තනේ. මොකක්ද ඇත්ත?
හොඳ යාළුවෙක්ව ගෙදරට එක්කන් යන්න ඕනේ. හරි ඉතින් මට එහෙම කෙනෙක් උන්නේ නෑ කියලා මම කිව්වේ. හැමෝවම එහෙම එක්කන් යන්න බෑනේ. ඇය කතා කළේ භක්තිමත්වය. මේ කෙටි ඇසුර අතරතුර ඇය කිසි විටක මේ බැඳීම ගැන අඩු තක්සේරුවකින් කතා කරේ නැත. තවමත් නමක් නැති මේ ඇසුර ගැන ඇය තරම්ම භක්තියකින් හිතන්නට ඔහුද කැමතිය.